अंतिम प्रश्न पेपर मेम रूपे दिन बैसीकल डायनामोग रूपे मम्म की रोमिला इंग्लिश अक्षर दिन काम करते मुखद्वय उडिम दिन सर चक्राकार चक्राकार उत्तर दिन मगे आने गल उत्तर तीन मंकी सनीश अटाई बाहाई पुते पांती वरे की लिए हरी एनम पुते बी की अन्न मुका दे दो बी की अन्न हतरमहरी लखन की दंड हतर हर बैसिकले पदीट रोदे कैनमोवे हिस रोदे स्पर्शवेट डायनामोवे हिस संबंध चुंबक करकवे चुंबक पावती चुंबक श्रेष्ठ कंबी मगिन चेतने विद्युत शक्ति आटका मेम विद्युत शक्ति विद्युत विद्युत प्रेरण शक्ति चिल तीन दबे විද්‍යුත් ප්‍රේරණ මූලධර්මයට අනුව ආ ඒවට ලකුණු නැහැ පුතේ විස්තරයක් තියෙනවා විස්තර කරන්න කියලාත් මන් තියනවා නේද ඔව් ඔය අපෙන් මෙයාගෙන් අහලා ගන්න ආන්න නෑ වා පයිචකරේ රෝද කැරකෙන විට ඩයිනමෝවේ නෑ ලකුණු භාගයක් දා ඒක ලකුණු දෙකයි පුතේ සම්පූර්ණ ප්‍රශ්නෙට තිසුම් අහන්න චුම්බක බල රේක කම්බි දඟ රේක තීමේ ලකුණු නැහැ පුතේ කුමුදු අනි හරි කුමුදු අහන්න බයිසිකලේ කරකැවීමේදී විද්‍යුත් ශක්තිය හටගන්න බයිසිකලේ කරකැවීමේදී කවුද බයිසිකලේ කරකවන්න මේ වෙලාව स्थिर चुंबक හිමීට කියන්නකෝ රෝදය කරකැවෙන විට ලෝහ දඬු හා දකම්බි නගරයේ මැද වීදි ස්ථිර චුම්බකයද කරකැවේ එවිට විද්‍යුත් ශක්තිය නිවද වේ හොඳයි ලකුණු දෙකක් දාගන්න එක යනුල් කියන්න ටයරේ ඩයිනමෝ බ්‍රවුමින් විට කම්බි නගරයේ බලය ලැබී බල්බය දැල්වේ ලකුණු භාගයක් දාගන්න තිසුම් අහන්න අහල ඉවර නම් පුතේ ලෝව හැන්දාන්න. අකිදු අහන්න. රෝදය කරකැවෙන විට ඩයිනමෝව තුල ඇති චුම්බකයේද කරකැවීම සිදු වේ. එවිට විද්‍යුතය උත්පාදනය වේ.
ලකුණු දෙකක් දාගන්න. ඔමෙත්මා අහන්න. පළවෙනි ප්‍රශ්නේ මේ ලකුණු කීයද කියන්න පුළුවන්ද සර්? අය පුතේ A B C D 4යිනේ ලකුණු 4යි. හරි සර්, thank you. මියුර අහන්න. රෝදය ගැරගවීමේදී විද්‍යුත් ශක්තිය හටගන්න. ලකුණු භාගයක් දාගන්න. ඒකට ලකුණු දෙකයි සම්පූර්ණින් ඈ. පුතේ රෝමි ලකුණු තුන. මෙහිදී හටගන්නේ කිනම් ආකාරයේ ධාරාවක්ද? ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ආ මේකද පුතේ මං ඇන්න දැන් බෝඩ් එකේ මහලා එක නේද? AC එකක් නේද? ඕල්ටර්නේටිව් කරන්ට් එකක්. ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා දිනනවා ලකුණු දෙකයි. වෙන උත්තර තියෙන්න බෑ. රෝමිලකන් හතර. මේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට සිදු කළ හැකි ක්‍රියාවලිය දෙකක් කියන්නේ. දෙකයි ලියන්නේ. එකක් තමයි ප්‍රබල චුම්බකයක් භාවිතා කිරීම. කම්පි දඟරේ කොට ගන්න වැඩි කිරීම. බයිසිකලයේ පදින වේගය වැඩි කිරීම. නෑ පුතේ මේ තනි ඇටෝම ගැන අහන්නේ. ඩයිනමෝ ගන්න වැඩි කරන එක ගැන නෙමෙයි අහන්නේ. ඩයිනමෝවෙම පවර් එක වැඩි කරන්නේ කොහොමද කියලා අහන්නේ. හරි. අකිනු රේස් ඇන් දාලා තියෙනවා. ස්පීඩ් එක වැඩි කරන්න ඕන හරි පුතේ. මේක වැඩි කරන්න ඕන. බාගෙන්නේ මේක ලකුණු එකයි ලකුණු දෙකක් එකයි. මේ රේස් ඇන් දාලා තිබ්බ නේද කට්ටිය? 3 5 6 7 8 9 10 11. හරි ඒක ප්‍රශ්නයක් නෑ. පහ. මෙම උපකරණයම වැඩි දියුණු වීමෙන් අන් සර් ඒකට ලකුණු කීයද? දෙකයි පුතේ. කාරණා දෙකට කාරණයකට එක ගානේ කාරණා දෙකට දෙකයි පුතේ. මෙම උපකරණයම වැඩි දියුණු වීමෙන් අපට අවශ්‍ය විද්‍යුතය නිපදවා ගන්න උපකරණේ නම කුමක්ද? ඒවා භාවිතාව ස්ථානයක් නම් කරන්න. ඩයිනමෝ කියලා දෙවි. ඇයි දෙයියනේ ටර්බයින් කියලා මතක් වුණේ නැද්ද? ඉතින් බයිසිකල් ඩයිනමෝ කියලා දීලාම තියෙනවා නේ. ඉතින් මං ආයෙ එක දෙන්න ඕනේ. ඈ? මං ආයෙ එකම දෙන්න ඕනේ. තව මොනවද උත්තර දෙන්නේ කියන්නකෝ? සර්, විදුලි ජනකයන්ට බෑ නේද? විදුලි ජනකයන්ට කමන්නේ නැහැ. එක ලකුණක් තියෙනවා. ජලවිදුලි නිපදවීම වැරදිනේ. එහෙම ඒක ගැලපෙන්නේ නැහැ නේද? දැන් ඒක දෙවෙනි කොටස ආලා තියෙනවා. ඒවා භාවිතාන ස්ථානයක් නම් කරන්න. විදුලි බලාගාරය. විදුලි බලාගාරවල. ගල් අඟුරු බලාගාරවල. ක්‍රීඩා පිටිවල කොහෙද තියෙන පුතේ? අර බයික් වලින් මොනවද එක එක කියව කරන්නේ? ඉතින් ඒ ඩයිනමෝ මේ බයිසිකල් ඩයිනමෝ ගන්න ඒ කියන්නේ ඒ වගේ. පාරේ පාරේ මේවා තියෙන කොහෙද? නෑනේ දැන් ඒක වැඩි දියුණු කරපු උපකරණේ පාවිච්චි කරන තැන යන්නේ. බලාගාරවල තේරුණාද? තව ඒක ගැන අහන්න මොනවාරි තියෙනවද? රේස් හෑන් දාන්න අකිලු මැසේජ් එක දැම්මේ නෑ. තාම අහන්න මොකක් හරි තියෙනවද? ඒකට පළවෙනි එකට ඒ කියන්නේ ඒක කිව්වම එකයි, තියෙන තැන කිව්වම එකයි, ලකුණු දෙකයි. මේකට මේකට උත්තරේ විද්‍යාගාර ඩයිනමෝ. මේ පුතේ විද්‍යාගාරයේ තියෙන පොඩි එකක් තියෙනවා. විද්‍යාගාරයේ තියෙන පොඩි ඩයිනමෝ පුතේ. හරි. මේ ඒකටත් ලකුණු 12යි. 12න් කීයද කියලා පැත්තෙන් දාන්න. ඒ රෝම ඉලක්කම් 3ට මේ ලකුණු 2යි නේද? ඔය මොකද්ද පුතේ මෙහෙදී හටගන්නේ ලකුණු 2යි පුතේ. හරි දැන් දෙකක් දෙන්න වටින්නේ නැහැ නේද පුතේ? ලේසි ප්‍රශ්නයක්. දෙකක් දෙන්න ඕනේ පොල්ලක් අරන් කට්ටියට. 12න් කීයද කියලා දාන්න එකෙත් පැත්තක. සිතු ගහන්න මොකක් හරි අහන්න දිනවා වගේ. සර් මේ විදුලි ජනකයන්ට ජල විදුලි බලාගාරය දෙනවද පස්සේ? නෑ ඒක හරි ලකුණු 2යි.
අහල ඉවරනේ ප්‍රශ්නේ ලෝහ හැන්දාන. හරි? අ 12 කීයද කියලා එක දාන්න. දැන් පුතේ 12 ප්‍රශ්න කීයක් තියෙනවද බලන්න. प्रश्न पटांगा लागन उत्तरे අර ඔයගොල්ලෝ 40න් කීයද කියලා ගන්න තැනකට දැම්ම නේද? එතෙන්ද ගන්න 60 කියලා මෙහෙම දාගන්න. 40න් කීය hali 60න් කීය hali ගන්න. අතරියෙන් කීයද දාන්න. ඔව් එතෙන් ඒ ආපු දැන්ට පුඩින් 40න් කීයද කියලා දාලා ධන 60 කීයද කියලා දාන්න. 60න් කීයද කියලා දාන්න. ඊට පස්සේ පුතේ මේ දෙකම එකතු කරලා ලොකුවට මෙතන 100න් කීයද කියලා දාන්න මං ඒ 75ට වැඩි වුණාද ඕගොල්ලෝ කොහොමද දන්නවා මම උගන්වන්න පුළුවන් ප්‍රීමෙන් අවංකව උගන්වනවා සමහර ළමයි මගේ පන්තිය රැඳෙන්න කැමතිද නැහැ මං නෝට් එහෙම දෙනවා වැඩි හින්දා शिष्यो तमंडो එතකොට පන්ති බාර ටීචර් කොච්චර සතුටු වෙනවද මගේ පන්තිය මෙච්චරක් මේ වෙලාවට ඈ මගේ ක්ලාස් එකේ දරුවෝ ගැන මම කොච්චර සතුටු වෙනවද අන්න ඒකයි කියන්නේ වෙනද ගුරුවරුන්ට මේ දවස්වල පළු පැලෙන්න බයිනවන්නේ සමහර මේ මීහරක් අපි ඒව නම් එච්චර ගණන් ගන්න නැ මේ පුතේ ඉතින් මං හිතනවා අපිට දෙවෙනි ටෙස්ට් එකක් කරන්න පුළුවන් කියලා ළඟදී මොකද කියන්නේ නෑ සර් පොටි ඉච්ච ප්‍රශ්න ඔබට මේ කලින් ඔව් उगंड දෙමෝපියස් තේරුණාද? සූම් ආදානෙම සම්බන්ධ වෙනවා නේ තමයි ඒකට හොඳ. පුතේ මතක තියාගන්න අපි ඒකේ ගැටලු කතා කරමු. එක එක ළමයා ගැන කියන්නේ මෙයා මෙමය මෙයා මෙමය ඒක තේරුම් ගන්න නැහැ නේ. සූම් ආදානෙන් කියන එක අපි පෞද්ගලික ගැටලු නැතුව පොදුවේ අපිට මේක කොහොමද කරන්න ඕන ඩෙවලොප් කරගන්න මොනවද කරන්න පුළුවා? ගේම් ගහන ඒවයි තියෙනවනේ ප්‍රශ්න අපි කතා කරන දේවල් තියෙනවනේ. විනාඩි 40ක් නෙවෙයි විනාඩි 400ක් වුණත් කතා කරන දේවල් තියෙනවනේ. හරි. පුතේ පාඩම් කරන්න. අපි දෙවෙනි ටෙස්ට් එකට ළඟදිම යා. මොකද පාඩම් 12 ඉවරයි නේ පාඩම් 12ක් ඉවරයි නේ අපි දෙවෙනි ටෙස්ට් එකට යන්න එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම යන්නේ 6 වසර වල ලකුණු කියන්නකෝ ඒක දෙන්නේ පුතේ වේලාවත් සමග මේ පරිස්සමින් ඉන්න ඕනේ හැමෝම සර් ඔන්ලයින් වල ඉවර කරගන්නයි ලකුණු ටික පන්තිරේ නැත් ඔන්ලයින් වල ඉවර කළා දාන්න ආයිබෝවන් බුදු සරණයි පුතේ ආයිබෝවන් පරිස්සමින් ඉන්න ඕනේ හරි පරිස්සමින් හරි